අයිබන් කියලා පිළිගන්න අපේ YouTube යාළුවෝ හැමෝම අද දවසේදී අපි කතා කරනවා මගේ selling strategy එක මේ මාකට් එක වැටෙනකොට කොහොමද මම විකිණුවේ කියලා. ඒ වගේම daily news ටිකත් කතා කරගෙන ඉන්නවා නේ මේ ඔක්කොම කතා කරන අද අලුතෙන්ම කෑල්ලක් එක්කව කරනවා අපි daily FT එකේදී කොහොමද ඊට පස්සේ daily news වල තිබ්බ news මොනවද කියලා පත්තරවල වාර්තාත් වෙනවා අපේ YouTube channel එක දැන් මේ daily news එක ගොඩාක් දුරට ගිහිල්ලා තිනවා ඕගොල්ලන්ට අවශ්‍ය කොටස් වලට බට හැමදේම මේක තිනවා රැඳි සිටින සම්පූර්ණ video එක ඉවරකම් සියලු දෙනාටම ආයුබෝවන් කියලා दर्शक තුන්දාස් 264ක් විතර පෙන්නන්නේ ඒකක 46 කඩවීමක් දෙනවා ටෝටල් ටර්න් ඕවර් එක මිලියන 2119ක් ටෝටල් වොලියුම් එක මිලියන 86ක් විතර පෙන්නන්නේ ට්‍රේඩ්ස් 22616ක් වෙනවා ඒ වගේම තමයි බයි සෙටල්මන්ට් එක 152ක් විතර තියෙන මෙන්න බලමු අපි කොහොමද තියෙන්නේ කිලිවෙලා රෙසිස් සපෝටිව් ලෙවල් ටික කඩාගෙන යනකොට අල්ල ගන්න කවුද බලාගෙන ඉන්නේ කියලා. ඔයාලා මං කලින් කෝ වගේ දැන් ඔන්න සපෝටිව් ලෙවල් එකට අද වැටිලා පොඩ්ඩක් නැවතුණා වගේ එකක් අපිට පේනවා. ඕක මම ඔයගලන්ට පෙන්නන්නම් අනිත් පැත්තෙන් අන්න ඩේලි චාට් එකට ගියොත් එහෙම අපේ CSC එකේ ඔයගලන්ට පේනවා ඇති මෙන්න වැටිච්ච වැටිල්ල කොහොමද කියලා. මෙන්න වැටිලා පොඩ්ඩක් උඩට ගියා. මේ ඔයගලන්ට පේනවා ඇති 11200 ළඟට ටච් වෙනත් එක චුට්ටක් උඩට ගිය ගතියක් අපි දකිනවා. එතකොට මම දන්නේ ඒක කෙලින්ම රෙසිස්ටන් වෙයිද කියලා මෙන්න බලන්නේ සපෝටිව් ලෙවල් එක තියෙන්නේ 11200 දී ඊට පස්සේ ඊළඟ සපෝටිව් ලෙවල් එක ඇන්දොත් එහෙම 11078 න් දිනවා ඊළඟ සපෝටිව් ලෙවල් එක අපි ඇද්දා 10844 න් දිනවා ඊටත් පස්සේ වැටෙනොත් එහෙම 10654 මෙයා තමයි ටෙක්නිකලි ගත්තොත් සපෝටිව් ලෙවල් තියෙන්නේ හැබැයි අපි දන්නේ නැහැ බයි සෙටල්මන්ට් එක එතකොට මිනිස්සුන්ගේ තියෙන अट्राशन न्यूस दवास दिखा कैंडलस्टिक पैटर्न का मैं आदिन उड़ट उड़ दुन पल्लाट एदेन मेतनी दवास पैटर्न पड़ा मुद्दे मुखद उड़ पैत पेन्नुट मेकअपे उड़ट अदीन हे अद दवास दिखेम विनाशकना उड़टाद पालटादी मे बोडी लोई मेतन बोडी लोई बोडी लोई टेल अड़ी पोड नरक पेन ह्यूज वोल्यूम सलिंग अद्वस वोल्यूम मेकिंग एवगेम अड़ना पोडक मेक तकाल टेक्निकल दूस बोलींज बैंड इट पास बोलींज बैंड बीते बोलींजन इंटरनेशनल लोटस हाइड्रो पावर मिन लोटस हाइड्रो पावर वेटिच वेटिलना हिता लोटस हाइड्रो पावर वेटना කොච්චර වටනද කියලා ඔන්න අපි මේවා කිව්වා අපි පුරෝගතනය කරපු දේවල් වෙලා ඇති අපේ buy sell recommendation මේ දෙන්නේ ඕගලන්ට fundamental සහ technical වලින් අපි කිව්වේ අඩු shares ගණක් තියෙන එක උඩට ගියාම unstable කියලා කියපු එක තමයි අපි කිව්වේ ඒක බලන්න ඉතින් ඕගොල්ලෝ මේවා එක එක shares එක ගලපගන්නේ කොහොමද කියලා ඉවරලා 17කින් වටනා උඩ ගියා වගේම තමයි වැටුනේ. ඒතර මහවැලි
ප්ලාන්ටේෂන් එක ඊට පස්සේ ලාෆ් ගෑස් පීඑල්සී එක සෝයි එක කන්වීනියන්ට් ෆෝන් කෙමෙක්ස් එක ඒ වගේම එල්පීඑල් එක කලම්බු ඉන්වෙස්ට්මන්ට් එක පෙගාසස් හොටෙල් එක ඊස්ටර්න් මර්චන්ට් එක එල් ලෝටස් හයිඩ්‍රෝ පවර් ගැන ඕනනම් අපේ පරණ වීඩියෝ වලට ගිහිල්ලා බලන්න අපි කොහොමද කිව්වේ කියලා ඉවරලා ෆන්ඩමෙන්ටල් එනර්ජිස් වලින් බයිසෙල් රෙකමෙන්ඩේෂන් නෙමෙයි අපි ආසම එකට අද යනවා මොකද්ද Top 10 share volumes. Scrap එක අද උඩින්ම ඉන්නවා ඊට පස්සේ people's leasing එක ඊට පස්සේ UB finance එක bill එක ඉන්නවා LOSC එක සම්පත් බැංක එක ඊට පස්සේ Caltex එක capital lines එක PABC එක තියෙනවා AAIC එක AAIC එක අද වැඩි වෙලා තියෙනවා ඒ වගේම hela apparel එක අපි බලමු turnovers වලින් වැඩිම මොකද්ද කියලා හැමෝගෙම ඉල්ලනක් comment එකක් නම් දාලා යන්න යාළුවනේ අද අනිවාර්යයෙන්ම දාලා යන්න අපි මේ වෙන මහන්සියට comment එකක් දාන්න අපි සංවාදයක් ඉදිරියේ මේක අරගෙන යන් අපි හැමෝගෙම දෙනමට බෙදා ගන්න ගොඩක් අය ඉන්නවා අපිට වඩා මේ ඉන්ඩස්ට්‍රිය අවුරුදු 20 30 ට පය අපේ මේ YouTube එක බලනවා ඒගොල්ලන්ගේ හොඳ comment තියෙනවා මමත් ඒවයින් ඉගෙන ගන්නවා මොකද අපේ වයස විතර වයස වැඩ කරපු අය මේ මේ මාකට් එකේ හිටපු අය ඉන්නවා ඒගොල්ලන්ගේ දෙන මොකක් කටනවා comments ඕගොල්ලෝ අනිවාර්යෙන් බලන්න ඒ වයින්ුත් ඉගෙන ගන්න පුළුවන් මම ගුණ දේවල් වලට අමතරව අනිත් එක අපිට අධයක් ඕගොල්ලෝ දරනවා මෝඩ අධයක් කිරිතනිපා ඕනි විදිහට comment එකක් දාලා යන්න ලයික් නැතත් කමන්නේ නැහැ subscribe නැතත් කමන්නේ නැහැ comment කරමු අපි total turnovers ටික අපි බලාගෙන යන් scrap එක සම්පත් එක capital alliance එක AEIC එක expo එකේ crossing එකක් කියලා තිනා people's leasing central finance DFCC john keys holding NTB එක අපි sector wise ගියොත් එහෙම ඔයගලන්ට පෙන්නන්න මම sector wise නම් capital goods ඕන අපිට අක්කලා බලමු ලොකු වෙනසක් නැහැ ඉක්මනට මේ ටික යන්නම් මං හිතන අද දවසේ වීඩියෝ එක ගොඩක් දිගේ අපි අඟහරුවාදා බ්‍රහස්පතින්දා දවස් දෙකේ ඔයගොල්ලන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙනවා ඒ වගේම තමයි අනික් වේරියබල්ස් මේකට බලපාන වේරියබල්ස් ගුඩ් ඔයිල් එතකොට ෆාම් ඔයිල් ටී ඊට පස්සේ ඩොලර් එක ඒ වගේ ගොඩක් දේවල් අපි කතා කරනවා අද බලමු දැන් ඔන්න කන්සියුමර් සර්විස් කොහොමද හැම එකම අඩුලා මාකට් එකේ බලපෑම නම් හැම එකටම වැඩිලා දිනා වගේ ෆුඩ් ඇන්ඩ් බේවරේජ් බලමු ප්ලාන්ටේෂන් ගැන හැමෝම අහනවා වැඩිපුරම ප්ලාන්ටේෂන් තියෙන්නේ මෙන්න ඔක්කොම කෙලවෙලාම ගිහිල්ලා තියෙනවා ඉතින් ප්ලාන්ටේෂන් විතරක් නෙමෙයි හේදී කියන යනකොට මේ වෙලේ හැම එකම හේදෙන ගතියක් තමයි පෙන්නන්නේ බලමු බැංකු ඉතුරුනාද කියලා උඩට නැග්ග බැංකු ටික තමයි හෙවීම සෙලින් කියලා තියෙන උඩ තියෙන ඒවා අන්ස්ටේබල් ඕගොල්ලෝ දන්නේ නැති හැම වෙලේම අන්ස්ටේබල් ඒවා මාකට් එක කඩාගෙන යනකොට පැනික් සෙලින් යනවා ඒකයි අපි කියන්නේ ස්ටොප් ලොස් දාන්න කියලා තාම ස්ටොප් ලොස් දාන්න දන්නේ නැති අය ඉන්නවනම් අපි එන්ඩ් ස්ක්‍රීන් එක ඇද දානවා ස්ටොප් ලොස් වීඩියෝ එක බලන්න ඒකෙන් ඕගොල්ලන්ගේ ලොස් එක නැති කරගන්න ඒ වගේම අපි අන්තිමටම දාලා තිනා මම කොහොමද සෙල් කළේ කියලා සම්පත් එක සෙල් කරපු හැටි පෙන්නන්නම් ලොස් නොවෙන්නේ ස්ටොප් ලොස් දාගෙන ප්‍රැක්ටිකලි ඔයගලන්ට පෙන්නන්න අද මම බලාපොරොත්තු වෙනවා හැමෝම ඉල්ලනින්න ස්ටොප් ලොස් එකක් ලයිව් දාලා පෙන්නන්න දැන් මාකට් එක ලයිව් නැතුණත් ලයිව් දාලා පෙන්නන්න බලාපොරොත්තු වෙනවා මේවනම් බැංකු තමයි වැඩිපුරම කඩාගෙන වැඩුනේ අපි පොඩ්ඩක් ෆයිනෑන්ස් පැත්තත් බලාගෙන යන් ෆයිනෑන්ස් වල නම් පොඩි වර්ධනයක් තියෙනවා සමහර ඒවා ඔයගලන්ට පේන ඇති සෙන්ට්‍රල් ෆයිනෑන්ස් එක එතකොට මම දැක්කා ඇත්තටම ඕගොල්ලන්ට කියනවා නම් මම නිතරම බලන එකක් තමයි මොකද LB finance එක LB එක කොච්චර සෙල් කරන්න සෙලින් ආවත් සෙල්ුන්නේ නැහැ මම ඔන්න ඔයගොල්ලන්ට අන්තිම ටෙක්නිකල් ඇනලිසිස් ටික දිපෙන්නන්නම් LB එක හෙල්ලෙන්නේ නැතුව ඉතින් බෙතර ෆයිනෑන්ස් පැත්ත පොඩ්ඩක් ස්ට්‍රොง වේගෙන එනවාදෝ කියලා හිතනවා හැබැයි ඒ වගේ ඉතින් මේ සෙලින් ටිකකුත් ගිහිල්ලා තියෙනවා ඒක AIC උඩ ගිහිල්ලා තිබ්බේ ඒකින්ද මම ඉන්ෂුරන්ස් පැත්ත බලන්න අනික් පැත්තත් තියෙන බලන්න ඔන්න බලන්න ඉන්ෂුරන්ස් පැත්ත දැන් අනික්ක වැටෙන අතර දුර මේ ඕවරෝල් ගත්ත තුරන් පේනවා තියෙන ඉන්ෂුරන්ස් වල හොඳ ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. ඒකට මේවා තමයි අපි මාකට් එකේ බලන්න ඕනේ. එතකොට මේ ස්ක්‍රැප් එක ගියා, AIC එක ගියා, මේ top 10 share වල එකක් දෙකක් තියෙනකොට යාළුවනේ පොඩ්ඩක් ගිහිල්ලා බලන්න, හොරෙන් හොරෙන් හරි ගිහිල්ලා බලන්න අනික්කට මොකද වෙලා තියෙන්නේ කියලා. එතකොට හොටෙල් ගැන හුඟක් අය අහනවා හොටෙල් වැඩි වේද අඩු වේද කියලා. අපි දන්නේ අපි වයිසෙන් රෙකමෙන්ඩේෂන් දෙන්නේ නැහැ. හැබැයි ඔයාලා නිවුස් ටික දෙන්න. නිවුස් ටික බලද්දීලා අද අන්තිමට තියෙනවා ටුවරිසම් කොච්චරක් ලංකාවේ වැඩිුණාද මේ දවස් ටිකේ කියලා. ඕගොල්ලෝ ඔයගොල්ලන්ගේ තීරණ ගන්න. එතකොට මොනවද මේ කන්සියුමර් සර්විස් එක ඇතුළත තමයි තියෙන්නේ. දැනට නම් පේන්නේ නැහැ අඩු වෙමින් පවතින. හැබැයි අනාගතයේදී බලමු. අද අන්තිමට මම කියන නිවුස් ටිකත් එක්ක මොනවද වෙයිද කියලා කියලා. හරි ඊට පස්සේ අපි ඕනෑ ලිස්ට් එක ඉක්මනට යන් මං හිතන්නේ හොඳක් තියනවා කියලා දැන් මේක පෙරරා රතු වෙලා තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ වගේ හරි ජයවර්ධන මහත්මයා මගෙන් අහලා තිබ්බ උඟක් ඇයි HNB කාගෙද කියලා වෙලා අපි ඒකත් අන්තිමට මද මේවා කරන්නම් මේ හැරීගේ කියලා සමහරු කියලා තිබ්බා සමහරු කියලා තිබ්බා ඉෂාරයි කියලා අපි ඇත්තම කාගෙද කියලා ගිහිල්ලා බලමු ක්වාටර් රිපෝට් එකෙන් යද්දේගේ මහත්මයාගේත් රතු තමයි ඉතින් ලොකු දෙයක් නැහැ කෑගල් ප්ලාන්ටේෂන් එකේ පොඩි වර්ධනයක් කියලා තියෙනවා ඉෂාරණ නායකකර් මහත්මයාගේ ඉතින් බැංකු වටනවා කියන්නේ තුමාගේ බහුතරයක් තියෙන බැංකු ෆයිනෑන්ස් නම් ඉතින් ඒ අතරද නැහැ ඇඩ් නැෂනල් බැංකේ එක්ස් එක ලොකු ගණකින් ඇටලා තියෙනවා ඇඩ් නැෂනල් බැංක එක
දිගටම වැටෙන ගතියක් පේනවා, වැඩි වුණා වගේ තමයි යාළුනේ අඩු වෙන්නේ. මෙන්න ඔයගලන්ට පේනවා තියෙන සෙක්ට එකක් ඉදිරිය ගත්තොත් ඔන්න අශෝක් පත්‍රගේ මාත්මයාගේ ඒකට පොඩි නැබරුවක්. එහෙනම් වාදෝ කියලා හිතනවා සොප්ලි චික්ක වැඩි වෙනවත් එක්ක, සොප්ලි චික්ක 77 79 වගේ ගිහිල්ලා තියෙනවා. අපි යමු කෙලින්ම, අපි ආයෙත් එනවා ටෙක්නිකල් ඇනලිසිස් වල টপ 10 ෂෙයා වොලියුම්ස් වල. ඊට කලින් අපි ගිහිල්ලා නිවුස් ටික බලාගෙන CSE එක බලාගෙන එමුනේ දයාලුනේ පුරුදු විදියට. මේ පේන ඇති අද දවසේ ගත්තොත් ඉතින් බෙයාම තමයි ඈ, වලහ උඩ ඉඳන් පැනගෙන පැනගෙන ගියා, ගහ උඩ ඉඳන් බිමටම පැන්නා. හරි, රේනුකා හෝල්ඩින්ග් කේ ස්ක්‍රිප්ට් ඩිවිඩන්ඩ් එකක් තියෙනවා. රේනුකා හෝල්ඩින්ග් කේ ස්ක්‍රිප්ට් ඩිවිඩන්ඩ් එකක් තියෙනවා. ඒ වගේම තමයි ෂෝ වැලි ඉන්වෙස්ට්මන්ට් එකේ ස්ක්‍රිප්ට් ඩිවිඩන්ඩ් ඩේට්ස් දීලා තිනවා. ගෝල්ඩ් ෆේස් කැපිටල් එකේ ස්ක්‍රිප්ට් ඩිවිඩන්ඩ් ඩේට් දීලා තිනවා. රේනුකා ෆුඩ් එකේ ස්ක්‍රිප්ට් ඩිවිඩන්ඩ් ඩේට් දීලා තිනවා. ඒ වගේම තමයි එස්කන් ස්පේස් එකේ පේමන්ට් ඔෆ් ඩිරෙක්ට් දිනවා. එල්ටි ප්ලාන්ටේෂන් එකේ පේමන්ට් ඔෆ් ඩිරෙක්ට් දිනවා. බීබල් ඉන්ෂුරන්ස් එකේ සිග්නේචර් ඔෆ් ඩිරෙක්ට් දිනවා. බුකිට් දාරා ඔයගොල්ලන් නැති මේ පාම් මොහිල් වල යන ෆැක්ටර් එකක් හොඳ කැෂ් ඩිවිඩන්ඩ් එකක් දීලා තියෙනවා. දැන්කොට ඔබ සිලෙන් එකේ කෝපරේට් ඩිස්ක්ලෝෂර් එකක් දීලා තියෙනවා. සෙන්ක්‍රකල් ෆයිනෑන්ස් ඇනුවල් ජෙනරල් මීට් එක දීලා තියෙනවා. ඒ වගේම කෝපරේට් ඉන්ෂුරන්ස් එකේ ඇනුවල් ජෙනරල් මීට් ඉන්ටර්නල් එක දීලා තියෙනවා. ලුමිනෙක්ස් එකේ කැෂ් ඩිවිඩන්ඩ් එක දීලා තියෙනවා. ওই ටික තමයි අද ඇනවුස්මන්ට් වලට තියෙන්නේ. ඇත්තටම අපි කියොත් ඒක ඩොලර් එක ඔයගොල්ලන්ට පේන ඇති ඩොලර් එක මේ හුඟක්ම අඩු වුණා කාලයක් 315ට විතර. ඒක වැඩි වුණා දැන් අද වෙනකොට 321 ඒ තියෙන්නේ. ගෝල් ප්‍රයිස් එක කොහොමද? ගෝල් ප්‍රයිස් එක නම් අඩු වෙගෙන යනවා වගේ, දැන් ටිකක් අඩු වෙලා නැවතිලා වගේ තිනවා. පවුම් 22 රම් පවුමක් 158,000කට තමයි පෙන්නන්නේ. පාම් ඔයිල් ප්‍රයිස් එක කොහොමද? ඔයගොල්ලෝ දන්නද පීආව්ගේ අවුරුදු 10කට දැන් එහෙල එකතරම් ස්ටේබල් වෙලා වගේ තියෙනවා. दिखा स्टेबल रबर डिजास्टर रबर प्रईस अवृद्धि रबर अड़वे रबर दिन फैक्टरी बला शेयर प्रईस मनोवे दिखा बिटकॉइन रेवेन्यूम ලිකවල රෙවනිව් ප්‍රොඩක්ෂන් එකත් අඩු වෙලා තිනවා, යූසේජ් එකත් අඩු වෙලා තිනවා. ඉතින් ඒ කියන්නේ ප්‍රොෆිට් අඩු වෙනවා ලිකවල අනිවාර්යෙන්ම. මේක මම හොඳයි, මම නම් දකින්නේ රටක් විදිහට ලික පාවිච්චි කරාට මම හොඳයි දෙන එක ඇදි කියලා කියන්නේ. නමුත් ඉතින් අධික ලෙස ලික පාවිච්චි කරන එක සෞඛ්‍යයට හොඳ නැහැ, සහ අපේ රටටත් තියෙන සල්ලි ටිකක් තමයි යන්නේ. පිටරට වලට තමයි ගොඩක් සල්ලි යන්නේ. අපි දන්නවා ලංකා නිෂ්පාදනය පොඩි ප්‍රමාණයක් තියෙනවා. ඒකට ලික ඕකට කියන්නේ හાર્ඩ් ලික 9.8 කින් අඩු වෙලා තියෙනවා. මල්ටිලික 2.8 කින් අඩු වෙලා තිනවා. ප්‍රොඩක්ෂන් ඔෆ් ඩික්ලයින් එක 22 කින් අඩු වෙලා තිනවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති සිගරට් හැබැයි මිනිස්සු සිගරට් බොන එක වැඩි වෙලා තිනවා. සිගරට් රෙවනිව් එක 2022 දී බිලියන 33ක් තිබ්බා, හැබැයි දැන් බිලියන 42ක් කියලා දිනවා. ඒ කියන්නේ අරක්කු බොන එක අඩු වෙලා සිගරට් බොන එක වැඩි වෙලා. කොහොමද ලංකාවේ තත්ත්වය? හරි, ඊට පස්සේ මෙන්න මේ තමයි වැදගත්ම නිවුස් එකක් මම දැක්කේ ඊයේ. හරි, අද හරි මට මතක නෑ. ඇත්තටම ඔයගොල්ලෝ බලන්න මෙන්න මේ මේක ඔන්ලයින් බලන්න පුළුවන්. ඩේලි එෆ්ටි කියන හොඳ ෆයිනෑන්ෂල් නිවුස් තියෙන සංගරාවක් ලංකාවේ තියෙන මේක ඔන්ලයින් බලන්න පුළුවන්. මේක පේපර් එකක් තියෙනවා. ඔයාලා පේනදී කියුමිනේටිව්ලි ලංකාවේ රැව් ස්ටෝරිස් කියලා තියෙනවා 2,820,000ක්. ඒක මේක මේජර්ම සෝස් එක වෙලා තියෙන UK, China, France, Germany කියන ඇඩ් මාකට් ෆලෝ අප් බයිද. එතකොට ලංකාවේ වැඩගත්ම දේ කියන්නේ මේ මාසේ මේ දවස් 10 පළවෙනි දවස් 10 ඇතුළත 50,000ක් ඇහිලා තියෙනවා කියනවා. ඒ වගේම ටූරිස්ට් බෝට් එක ෆෝකස් කරනවා කියනවා මේ මාසේ අවසන්ෙද්දී 150,000කට විතර ටූරිස්ට්ලා එයි කියලා. එතකොට ටූරිස්ට්ලා එනවා කියන අනිවාර්යෙන් හෝටල් සෙක්ටර් එකට හොඳක් වෙන්න ඕනේ. අපි දන්න විදිහට. ඒ වගේම ලංකාවේ ආර්ථිකයට ගත්තත් හොඳ පිටරටවලින් ආදායමක් එනවා. එතකොට ඩොලර් ඉන්කම් එකක් ලංකාවට එනවා කියන හොඳ තත්ත්වයක්. මොකද අපි දන්නවා ගාමන්ට් සෙක්ටර් එක ගත්තොත් 10ක් 15ක් අතර අපේ අඩු නැති වෙලා තියෙනවා එන මේ ඉන්කම් එක. එතකොට මේ පැත්තෙන්වත් වෙනවා නම් රට දියුණු වෙන්න බලපානවා අපේ මේ උද්දමනය අඩු වෙන්න. හරි, අපි බලන්න බැරුවනේ නැස්ඩැක් එක බලමු. නැස්ඩැක් එකේ මොකක් හරි පොඩි ප්‍රශ්නයක් තියෙනවා යන්නේ. ආ, මෙන්න පේනවා. අපි වන්නේ චාට් එකට යන නැස්ඩැක් එකේ දැන් වර්ධනය වෙලා, දැන් නැස්ඩැක් එක පොඩක් අඩු වෙගෙන යනවා. එතකොට බිට්කොයින් එක නම් බිට්කොයින් එකත් අපි අවුරුදු චාට් එකට යමු. බිට්කොයින් එක 30 වගේ තමයි දෙන 29 වගේ බිට්කොයින් එක ෆ්ලැට් රේට් එකක් තියෙන්නේ. මෙන්න මේක ඉදා වැදගත් නිවුස් එකක් ඔයාලට පේනවා ඇති. බොරත බැලට් එකක් ඩොලර් 81ක් වගේ තමයි තියෙන්නේ. එතකොට ඇයි මේ කියලා ගමු.
මම දැක්කා නිවුස් එක දාලා තිබ්බ එකක් තමයි ඩොලර් එක ස්ථාරලා තියෙන ලෝකේ. ඒ වගේම චීනයේ උගල දන්නේ නැති ආර්ථික පොඩි කැදැබීමක් තියෙනවා. චීනයේ කරන්සියකට පොඩි ඉල්ලුම අඩු වීමක් තියෙනවා. ඒකත් එක්ක කියලා කියන මේ බොරතෙල් වල මිල අඩු වෙලා තියෙන්නේ. මොන මේ නැති බොරතෙල් මිල අඩු වෙමින් යනවා වගේ අවසාන මාසෙදි වගේ ගන්නවා. ලංකාවේ පෙට්‍රල් මිල අඩු වෙන්න ඕනි කියලා ඉල්ලලා අපි හිතන මේක අඩු නැත් එක්ක අපි දැන් නැති ලංකාවට කොහොම බලපායිද කියලා. හරි මගේ සම්පත් එක දෙලින් ස්ට්‍රැටජි යනවාද ඔයගොල්ලන්ගේ මේකට යනවාද නෑ. ඒක අන්තිමට යමු. අපි top 10 share volumes ටික analysis එකට ගිහිල්ලා බලමු. හැමෝම ඉල්ලන එකක් මේක. ඒක හින්දා මම හිතනවා වීඩියෝ එක ටිකක් දිග වැඩි වුණත් මම හිතනවා වටිනවා කියලා. soft logic capital එක scrap එක SCAP එක ගිහිල්ලා බලමු. හරි scrap එකේ ගත්තොත් එහෙනම් මෙන්න මෙතන වැදිලා තියෙනවා. zoom කරලා බලමු මොකද්ද මේක buy ද sale ද? මට හිතෙන්නේ නම් buy signal එකක් කියලා. buy signal එකක් ඇදලා තියෙනවා. buy cross එකක් लांगे හරි PLC එකේ ගත්තොත් එහෙම බෝලින්ජ බෑන් විත් එක කට අරින්නෙත් නෑ වහන්නෙත් නෑ වගේම යන්නේ. හැබැයි විත් එක නම් අඩු වෙගෙන යනවා. මෙතන සෙල් ලුක් එක වැදුනට පස්සේ සමාන්තරව යන්නේ. OBV එක හොඳ ලකුණක් වෙන්නවා. වැඩිපුර ගානකින් ක්ලික් කරනවා ගිහින් ඉවරලා උඩට යනවා. RSI එක ස්ටෙබිලයිස් වෙලා තියෙනවා. එතකොට UBF එක නම් අලුත් ඒවා නෙමෙයි බලන්න අපි බිල් එක බිල් පොඩ්ඩක් බලමු. බිල් සෙලින් ටිකක් යන ඉඳලා दिगटमेंगटमेंग OBV එකත් ඔන්න පොඩ්ඩක් හෙවි සෙලින් ටයක් යනවා. RSI නම් බිම ඇනීගෙන වගේ තමයි යන්නේ. පල්ලෙහාටම යන්නේ. විල් එක මොනවා වෙනවද කියලා ඉවරලා තින් ඔන්න පල්ලෙහාටම යනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. හරි LOFC එක බලමු අපි ඊළඟට. LOFC ත් අපි කරපු ඩිජිටල් කම්පැනි ඇනලිස්ට් එකක් තියෙනවා. ඔන්න දකුණු පැත්තේ උඩ දැම්මා. ඕරේ බලපු නැති කෙනෙක් ඉන්නවා නම් බලන්න වීඩියෝ එක. මේකත් තියෙන්නේ ඒ වගේම තමයි තින් බෝලින්ජ් බෑන්ඩ් එකේ යට කෙරවල දිගේ යන්නේ. බෝලින්ජ් බෑන්ඩ් විත් එක වැඩි වෙනවා. බිල් එක වගේම තමයි ඉතින් වෙනසක් නැහැ නේ. RSI එක පල්ලෙහා කෙරවලම යනවා. ඕලා සෝල්ඩ් අවස්ථාවකට තමයි ලං වේගෙන යන්නේ. ඊට පස්සේ සම්පත් එක. සම්පත් එක නම් මට ඩීටේල් බලන්න ආසයි. සම්පත් එක අපි අන්තිම දානවා අපේ සෙලින් ස්ට්‍රැටජි. වැඳිලා ඉන්න අන්තිම එකක් කැමති කෙනෙක් ඉන්නව නම් හරි මේකේ සම්පත් එකෙත් ඕරණ බෙන ඇති. දැන් මෙන්න මේ මැද තියෙන බෝලින්ජ් බෑන්ඩ් එකේ රේඛාව කපාගෙන ගිහිල්ලා තියෙනවා. එතකොට පල්ලෙහා තියෙන බෝලින්ජ් බෑන්ඩ් එක තමයි ටච් කරගෙන යන්නේ. එතකොට වොලියුමුත් මේ සෙල් වොලියුම් වැඩි වෙගෙන යනවා. එතකොට ඕගලන්ට පේන ඇති මෙතන මේ සෙල් හුක් එක වැදුනා MACD එකේ මෙන්න මේ හැරෙදි. ඊට පස්සේ බෝලින්ජ් බෑන්ඩ් විත් එක සීග්‍රෙන් අඩු වෙගෙන යනවා. OBV එක මෙන්න ටිකක් හෙවි සෙලින් ටිකක් යනවා කියලා ඕගලන්ට පේන ඇති. OBV එක අඩු වෙනවා. එතකොට RSI එක කඩු වෙනවා. එතකොට ටෙක්නිකලි ගත්තොත් එහෙම ඔයගොල්ලෝ දන්නේ නැති මේ සම්පත් බැංකුවේ රුපියල් 38 විතර ඉඳන් තමයි ගියේ මේ 70 100කට වගේද ගියේ 70 මං හිතන 77කට 78කට වගේ ගියානේ. එතකොට ඉතින් මේ වගේ එකක් මේ වෙලාවේ ගත්තොත් එහෙම ටෙක්නිකලි ගත්තොත් එම ඉන්ඩිකේටර්ස් 6ම සෙල් ගතියක් 6ක් නේ 5ක් මං හිතන 5ම සෙල් ගතියක් තමයි පේන්නේ. ඒක කන්ද උඩ ඉන්නේ 100% විතර ගේන් එකක් තියෙනවා. 100 රුපියල් 38ට ගත්තොත් එද මම නම් ඔක 52කට වගේ ඇවරේජ් කරගත්තේ. हाई वॉल्यूम स्टिबिंदोट मेके मगे ना पोर्टफोलियो की तीन एट उगलांट पेन मे वे टेक्निकल सेल सिग्नल तीन दिन बाई सेल रिकमेंडेशन आप तीन उत्तरनाटना मुखा तीरने की समहर मेक कलेक्ट करना समहर सेल करना समहर हॉल करके निवा तीरना इतकोट अभी कैपिटल CLT එකකම උගක් කැවක ඉල්ලත් තිබ කරන්නේ කියලා
ඒක හොඳ ෂෙයාවක් කියලා සමහරු කියනවා නරකයි කියලා අපි දන්නේ නැහැ. ඉතින් මේක මම නම් මේ ෂෙයාව කරලා ලොකුට ඇනලයිස් කරලා නැහැ. ඕගොල්ලෝ කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් මේක හොඳ නරක කියන්න. මේක හැබැයි මෙන්න මේක ගත්තොත් නම් හොඳ ගතියක් පෙන්වනවා. මේ බෝලින්ජර් බෑන්ඩ් එකේ උඩ කෙරවල ටච් කරගෙන යන ඉන්න. හැබැයි විත් එක අඩු වෙගෙන යනවා. එතන සෙල් ලුක් එකක් කලින් ඇදලා තියෙනවා මේ CD වල OBV එක නම් හොඳ පැත්තක් පෙන්වන්නේ වැඩි වෙනවා වගේ. RS එක පොඩි ස්ටෙබිලිටි ගතියකට ඇහිලා තියෙනවා. මේ හරියෙදි ඊට පස්සේ PABC එක අපි ඊයේ බැලුවා මට මතකයි ඉතින් ඊයේ බැලුවනේ නේ ඊයේ බැලුවා කමනේ PABC එකත් බලමු PABC එකෙත් පොඩි සෙලින් ප්‍රමාණයක් යනවා ඔයගොල්ලෝ පේන ඇති මේ හුක් එක හෙට වදී වගේ මේ CD නම් ඕරින්ජ් බෑන්ඩ් ඉත් එක පොඩ්ඩක් අඩුලා තිනවා OBV එකත් ටිකක් සෙලින් ටිකක් යනවා ලොකු වොලියුම් වලින් ඔක්කු කියන්නේ කිසි වොලියුම් එකකින් ලොකුම කියන්න බෑ දැන් සම්පත්තිය අපේක්ෂණ අඩුයි RSI එකත් එතකොට ඕව සෙල් වලට නම් ගින්නේ නැහැ මද හරිය තමයි ඉන්නේ එන්නේ එතකොට AAIC කවුන්ට් නේද අලුතෙන් ආපු එක්කනේ බලමු පොඩ්ඩක් AAIC එක උගලන්න බෑ නැති බයි හුක් එකක් වැදුණා මෙන්න මෙතන මේ CD වල හැබැයි බෝනිජ බෑන්ඩ් එක නම් යට කෙරවල තමයි තාම තියෙන්නේ විත් එකත් අඩු වෙගෙන යනවා OBV එක හොඳ ලකුණක් වෙන්නනවා ලොකු වොලියුම් එකකින් ට්‍රේඩ් වෙලා වැඩි වෙලා තියෙනවා කියලා අද දවසේදී RSI එකත් පොඩ්ඩක් මද හරියට ගිහිල්ලා තියෙනවා හෙල 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 නම් මම බලන්නේ පොඩි පෙනී ස්ටොක් එකක් ඉඳලා. හරි. දැන් ගොඩාක් කියලා කතා කරපු ඉඳලා අනිත් ටිකටත් යන්න ඕනේ. හැබැයි මම මේක අයින් කරලා ගියොත් මේක නැතිරනේ. හරි. ඒකින් ඉඳලා මම ඉක්මනට යන්නම් BFN එක එක්කෙනෙක් කිල්ලලා තිබා. ඔන්න යාළුවා ඔයාගේ උත්තරේට තමයි දෙන්නේ BFN එකේ ටෙක්නිකල් ඇනලිසිස් එක. BFN එක ගත්තොත් ඩල් තමයි පෙන්වන්නේ ඩල් කියන්නේ ඉතින් මේ හරිය ගත්තොත් බෝලින්ජ් බෑන්ඩ් විත් එක ලොකුට කටහරින්නේ නැහැ දිගටම හෝල් ගතියක් තමයි පෙන්නේ බෝලින්ජ් බෑන්ඩ් විත් එක අඩු වෙගෙන යනවා මෙතන සෙල් එකක් ඇදලා තියෙනවා මේ CD එකේ එතනින් පස්සේ නම් එකම ගානට අගේ යන්නේ OBV එක ගත්තත් එක ගාන අඩුත් නැහැ වැඩිත් නැහැ වගේ RSI එකත් මැද මධ්‍යම ප්‍රතිපදාවේ තියෙන ෂෙයා එකක් කියලා කියන්න පුළුවන් අයිල්ල් තියෙනවා මොකද LIOC LIOC එක මෙන්න මූලින්ජ බෑන්ඩ් විත් එක ඇරිලා අඩු වෙලා දින හැබැයි යටපැත්තට ඇරෙන්නේ ඔයාලට පේන ඇති මෙන්න මේ හරියේ පොඩි සෙල් එකක් ක්‍රොස් එකක් MACD වැදුනා මේ ඊට උඩිනුත් සෙල් ලොක් එකක් ඇදලා තියෙනවා MACD එකේ මේ මේක ගත්තොත් මෙතන OBV නම් ඔයගොල්ලෝ බලන දේ OBV ඉතින් නරකම නරකයි මේක ඉතින් ටෙක්නිකලි ඉතින් සෙලින් තමයි යන්නේ ලොකු වොලියුම් වලින් සෙල් වෙනින් තමයි OBV එක මෙහෙම කඩාගෙන වැටෙන්නේ ඉතින් RSI එකත් එහෙමම තමයි ඉතින් ටෙක්නිකලි සෙලින් තමයි වෙන්නන්නේ ඊට පස්සේ MGT ල MGT ත් අපි කරපු වීඩියෝ එකක් තියෙනවා MGT බලන්න අපි එන්නේ ස්ක්‍රීන් එකේ වළන් දාන්නම් ඉන තියයි කියලා බලන්න MGT ගත්තොත් එම බෝලින්ජ් බෑන්ඩ් විත් එක නම් වැඩිලා දෙනවා හැබැයි මේ මැද හරියට ඇවිල්ලා දෙනවා එතකොට මෙන්න මෙතන ඔන්න අද වැඩිලා දෙනවා සෙල් හුක් එක හැබැයි බෝලින්ජ් බෑන්ඩ් නෑ OBV එක පොඩි සෙලින් ටිකක් යනවා RS එක පොඩ්ඩක් ලං වෙලා තියෙනවා AEL තව ඉල්ලලා තියෙනවා AEL එක නම් යට එක දිගේ යට බෝලින්ජ් බෑන්ඩ් එක දිගේ යන්නේ. එතකොට ඔයගොල්ලෝ පේන ඇති මෙන්න මේ හරි සෙල් ලොක් එක වැදුනට පස්සේ දිකටම තියා. මේ බෝලින්ජ් බෑන්ඩ් විත් එක වැඩිලා තියෙනවා. RSI එක ඕව සෝල්ඩ් වලට ලං වෙලා තියෙනවා. HNB එක බලන්න මට අතට HNB එක බලන්න. HNB එක මොකද මේ දවස්වල උඩටම ගිය ෂෙයාස් තමයි පල්ලට ඇටගෙන HNB එකේ බෝලින්ජ් බෑන්ඩ් විත් එක අඩුනම මෙන්න මෙතන සෙල් ලොක් එක වැඩි දෙන MACD OBV එක තාම උඩ තියෙනවා ඔයාලා පේන ඇති ගන්නකොට මේ හරිය ලොකු වොලියුම් වලින් බයි කළාට සෙල් වෙන්නේ නම් පොඩි වොලියුම් වලින් අද නම් පොඩි වොලියුම් එකක් සෙල් වෙලා තියෙනවා එතකොට RSI එක හැබැයි ස්ටේබල් වෙලා තියෙනවා මෙතන හරියට ඇහිලා මෙතන සෙල් ලොක් එක වැදුනා MACD වල එතකොට ඔයගොල්ලෝ පේන ඇති අපිට නිකන් ලොකු සෙලින් වගේ පේනකොට මේ අද තමයි ටිකක් ලොකු වොලියුම් එකකින් ගිලා තියෙන අනිත් දවස නම් පොඩි වොලියුම් ගිලා තියෙන. ඒතර ෂෙයා ප්‍රයිස් එක අපිට කරන්න බෑ යාළුවනේ. ඕව බලන්න වෙනවා. CFPF තව හරහා තිබ්බා. RCL අපි කලින් බැලුවනේ නෑ. RCL බැලුවේ නෑ. CFPF එක ගත්තොත් ඒකත් බෝලින්ජ් බෑන්ඩ් විත් එකේ උඩ කෙරවල දිගේ යන්නේ බෝලින්ජ් බෑන්ඩ් විත් එක මෙහාට තියෙන්නේ. එක ඉතින් OBV එක නම් උඩ හරිය තියෙනවා. ඒවා පල්ලේ ඇති නේද? හරි. අපි අන්තිමට මොකද ඉල්ලපුව RCL එකට යන්. Royal Ceramic. Royal Ceramic එක පල්ලේ ආකර වලින් තමයි ඉතින් යන්නේ බෝරින්ජ් බෑන්ඩ් විත් එකේ. බෝරින්ජ් බෑන්ඩ් එකේ විත් එක ෆ්ලැට් රේට් එකක් පෙන්වන්නේ. අනික කතා ෆ්ලැට් ඉතින් මධ්‍යම ප්‍රතිපදාව නෙමෙයි ඉතින් අඩු වෙනවා OBV එක නම් අඩු වෙනවා. මේ හරි ඉතින් බැලුවත් බලන්න. ලොකුට බයි කරලා තිබ්බයි සෙල් කරගෙන සෙල් කරගෙන යනවා. VS ලයින් එකේ යන ගතියක් පේනවා. Royal Ceramic එක. එතකොට හරි.
දැන් ඉතින් මං කිව්වේ වැදගත් මේක මයි සෙටින් ස්ට්‍රැටජි තමයි පෙන්වන්න යන්නේ මම. ඕගොල්ලන්ට මම පෙන්වන්නම් මේවා බයි සෙල් රෙකමෙන්ඩේෂන් විදිහට ඕගොල්ලෝ ගන්න එපා. ඕගොල්ලන්ගේ දැනුමට තමයි මේක කරන්නේ. මේකෙන් සම්පත් එක බයි සෙල් කරන්න යන්න එපා කවුරුවත්. මේක දැන් ඉතින් වෙලා ඉවර එකක්. මං හිස්ට්‍රිය පෙන්වන්නේ ඕගොල්ලන්ට. එතකොට අලුතෙන් ෂෙයා එකක් බයි කරනකොට සෙල් කරනකොට හරි මේ අද්දකීම් ටික විතරක් කරගෙන ඔයාලට අදාළ ෂෙයා එක ඔයා ගන්න. මම කියන්නේ මම සම්පත් එක ගත්තා රුපියල් 52කට ඇවරේජ් කරගත්තා ලොකු ෂෙයාස් ප්‍රමාණයක්. ඒතර මේක පෝට්ෆෝලියෝ එක විතරයි මම ඔයගලට පෙන්නන්නේ. එතකොට මම මේකේ ගියා මට ප්‍රොෆිට් එක 50%කට විතර. එතකොට 50%කට විතර ගියාම මම තීරණය කළා මේක 40%ට වැටුනොත් මම මේකෙන් 30%ක් සෙල් කරනවා කියලා. එතකොට මම මේකේ ස්ටොප් ලොස් එකක් දැම්මා රුපියල් 75ට. ඒක රුපියල් 75 දී 40%ක් මේ 44 කියන්නේ පොඩි ඉතින් එහා මෙහා දශම ගණක් වෙනවා. ඒ හින්දා එතකොට 44ට වගේ තමයි ඒක අන්තිර මේ આવුනේ. එතකොට ස්ටොප් ලොස් එකෙන් මේ 30%ක් මම විකුණලා ඉවර කළා. එතකොට ඊයේ මම ඔයගලට පෙන්නවා ඒක විකිණිච්ච හැටි. ඕන්නම් ඔයගලට එවිඩන්ස් ඕන්නම් මම එවිඩන්ස් උත් පෙන්නන්නම්. මෙන්න මගේ account summary එක තියෙනවා. මෙතන ඔයගලට පේනවා ඇති මෙන්න තියෙන්නේ ඊයේ opening balance එක කියද්දි මෙන්න මේ පෙල් 43000 හිලා තිබ්බේ ඒක සෙල් පිච් එකෙන් මේ portfolio එකේදී. එතකොට එතනින් පස්සේ මම තීරණය කළා තව 105ක් වැටුනොත් එහෙම යනවා කියලා stop loss 2 එක දාලා තිබ්බා. අද දවසේදී 72කට share එක වැටුණා. ඔයගලට share එකත් පෙන්නන්නම් කොහේ ඉඳලා නැත්තම් වැටුනේ එහෙම නෑ කිව්වොත් එහෙම මෙන්න මේ අපුරු කියනවා කියලා කිව්වොත් එහෙම. හරි සම්පත් එකේ තියෙනවා කියලා බලමු. තේරෙනද මෙන්න මාකට් එක ඊයේ 75ට වටන 75යි සෙල්ුණා. අද මං 72කට දාලා තිබ්බා. දැන් අද ඉවරලා තියෙන 72යි මට දෙන්න ඔන්න 72ෙදි මෙන්න මේ හරියදී ගියාට පස්සේ සෙල්ලා තිනවා. ඕගොල්ලන්ට පේනවද මේක සෙල්ලලා තියෙන්නේ කෑලි 3කට. එතකොට මේ තියෙන්නේ කොටස් 18ක් 72 ගන්න ගියා. කොටස් 10ක් ගියා 72 ගන්න. ඊට පස්සේ 662ක් ආයි 72 ගන්න ගියා. තුන් සැරේකදී මම මේ මාකට් එක ලයිව් තියෙන වෙලාවේදී මාකට් එක දිහා බලන්නවත් නෑ යාළුනි. ඊයේ හවස තමයි දාලා තිබ්බේ. එතකොට අර රොබෝලා මේවා විකුණනවා කියලා ගැන ඉතින් මේවා තමයි රොබෝලා ස්ටොප් ලොස් තමයි රොබෝ. ඉතින් මම නම් දන්න වෙන ප්‍රෝග්‍රෑම් කරපු රොබෝලා ඉන්නා කියන මම නම් එහෙම රොබෝලා ගැන දන්නේ නැහැ. ඔකේ දන්නේ ඉන්න නම් කියලා ප්‍රෝග්‍රෑමර්ස්ලා එහෙම රියෙක්ටිව් වෙන්න කේ හරි ඊට්‍රෙන්ඩ් එකේ හරි කරන්න පුළුවන් ද කියලා මම දන්න රොබෝ නම් මේක. එතකොට මම ලොස් නැතුව වැඩ කරන්නේ එහෙමයි. ඉතින් මේක මේ හරිදී මොකද මේක මම ගන්න බේසික් එකක් තමයි. මෙතන RSI එකක් වැටෙනවා, share එකක් වැටෙන වෙලාවේදී මම උඟක් කරාට මේ වගේ ප්‍රොෆිට් ටේකින් එකක් කරලා දෙනවා 35% වගේ විකුණන. දැන් ඕගොල්ලෝ සම්පත් කවුරු මේ රුඩින් කරන් දෙනම් මම මේකලයි කියලා විකුණන්න යන්න එපා, හිට විකුණන්නත් එපා. ඒ වගේම සමහරවිට මේක හොඳ ලෙවල් එකක් වෙනවා නම් සමහර කෙනෙක්ට බයි කරන්න. ඉතින් මම කියන්නේ බයි කරන්න කියලත් සෙල් කරන්න කියලත් හෝල් කරන්න හෝල් කරගෙන ඉන්නත් එපා. ඕගොල්ලන්ගේ තීරණ ඕගොල්ලෝ ගන්න. නැවතත් මම මේ කියන්නේ ඕගොල්ලන්ගේ දැනුමට තමයි මම මේක කරන්නේ. ඒතර ඊළඟට මම මේක තීරණය කරලා තියෙනවා මේක ඉතින් අද ඊය කරපු ගන්නේ බයි සෙල් රෙකමෙන්ඩේෂන් නැන්නේ මේ 140 ඊට පස්සේ ඊළඟ 130 විකුණනවා කියලා 135 ඕනි මේ යකම් මං අප්පුණාට පස්සේ 100ට වඩා නම් වැටෙන්න දෙන්නේ නැහැ විකුණලා දානවා. ඊට පස්සේ පල්ලයට වැටුණොත් පල්ලයට කිල්ල ගන්න කියලා මතයක් යම කිසි අවස්ථාවක හොඳයි කියලා හිතනවා. 130න් ඉතුරු ටිකත් දැන් එනකොට මම 160ක් විකුණලා ඉවරයි. ඉතුරු 130ත් විකුණලා දාන්න කියලා මම හිතාගෙන ඉන්නේ. 100ට රුපියල් 69 දී වැටුණොත් විකිණෙන්නේ කියලා ස්ටොප් ලොස් එකක් දාලා දෙනවා. අපි දන්නේ ඉතින් මාකට් එක මම දන්නේ නැහැ හෙට දවසේ සමහරට මේ වැටිච්ච සම්පත් එක හෙට දවසේදී මෙතනින් උඩ යන්න පුළුවන්. ඉතින් උඩ ගියොත් එහෙම විකිණෙන්නේ නැතුව තියේ පල්ලයට යකුණොත් වැටුණොත් විකින් ලයි. ඉතින් ඔන්න මම පෙන්නනම් ලයිව් හැමෝම අහනින්ද ස්ටොප් ලොස් එකක් දාන්න කොහොමද කියලා මෙන්න ඊයේ ටික මම පෙන්නවා. ඔන්න මම පෙන්නනම් සම්පත් එකේ ඔන්න මම දැන් ලයිව් දානවා ස්ටොප් ලොස් එක කොහොමද දාන්න කියලා ඉල්ලලා ඔන්න සෙල් වලට ගියා. සෙල් වලට ගිහිල්ලා ඉල්ලලා මම දානවා මෙන්න මෙතන ඔයගාට පෙනෙන ස්ටොප් ලිමිට් කියලා තියෙනවා. මම මේක දවස් 5ක් ඉස්සරහට දානවා. මේක ඉතින් මම දිගටම තියලා දිනා දවස් 5 පහ වලට නොත් ලොස් නැතු වෙන්නතර මේ ස්ටොප් ප්‍රයිස් කියන එකට මම හිතාගෙන මගේ 130ට වඩා ලොස් නොවෙන්නම් තේර 69 දී මම විකුණලා දාන්න ඕනේ. එතන මෙතන ප්‍රයිස් එකක් දාලා තිනවා 69 කියලා. ඒ කියන්නේ මේක මම දැම්මට මේක කෙලින්ම කිල්ලා ඔයගොල්ලන්ගේ අර මේ එකේ දැන් මෙතන සෙල් එකක් බයි එකක් විතර පෙන්වන්නේ නැහැ. වෙන්නේ මෙහෙමයි. බැරි වෙලාවත් මාකට් එකේ සෙලින් ඇහෙල්ලා මේක 69ට වැටුනොත් ඒ වෙලාවට පෙන්වන්න ගන්න බිඩ්ඩයක් විදියට හරි ආස්ක් එකක් විදියට හරි ඒක අපි දාන එක නු වෙනස නැහැ. මේක නම් දැන් සෙල් එකක් විදියට දාන්නේ. එතකොට රුපියල් 69ට විකුණනවා කියලා. එතකොට ඒ අදාළගෙන්ට ගන්න පුළුවන්. දැන් මගේ මේක ඉතුරුලා තියෙන කීයද 691යි. මේ ටික ඔක්කොම මම දාන ස්ටොප් ලොස් එකට. එතකොට මට මේ ටික විකුණනොත් හෙට හවස ඇවිල්ලා තමයි ගෙදරවඩ පස්සේ තමයි මම දකින්නේ විකිණලාද නැද්ද කියලා. ඉතින් එහෙම ආව නැත්තම් විකිණෙන්නේ නැහැ. කියන්නේ 69ට වැටුනේ නැත්තම් විකිණෙන්නේ නැහැ. 71 නම් වල තිබිලා ආයෙ උඩට ගියොත් එමේ 69ට වැටුනොත් එමේ ආයෙ 69යි කියලා පෙන්නවා.
ඒකට මේක සෙල්ලලා යනවා. ඉබේම මේක හරිම සරල දෙයක්. ස්ටොප් ලොස් දාන හුඟක් බයිනෑස් ඒ වගේ ට්‍රේඩින් කරන යන දා නැති ඒ හුඟක් ප්‍රසිද්ධයි. හැබැයි අනේ අවාසනාවට අපේ ඉන්න බ්‍රෝ කරලවත් අපේ ඉන්න ඇඩ්වයිස් මහත්තුරුවත් දන්නේ ස්ටොප් ලොස් දාන්න. මගේ බ්‍රෝකර් කම්පැනි හතරක මම වැඩ කරන හතරෙන් එකක එක්කෙනෙක් විතරයි දන්නේ. අනිත් එක කවුරුත් ස්ටොප් ලොස් දාන්න දන්නේ නැහැ. ඒත් එයාගේ තියෙන හැම ට්‍රේඩින් ප්‍රෙසිඩන්ට් එකකම දන්නේ එකක දෙක විතරයි දන්නේ. කොහොමද දාන්නේ කියලා ඉතින් හරිම මට කනගාටුයි. එක්කෙනෙක් දන්න අය දන්න එක්කෙනා මට හතර ස්ටොප් ලොස් කියන්නේ. එක්කෙනෙක් මම එක බ්‍රෝකර් කෙනෙක්ගෙන් ඇඩ්වයිස් කෙනෙක්ගෙන් ගහුවා මේ කම්පැනි එක ගහුවා ස්ටොප් ලොස් කියන්නේ මොකක්ද? එයා කියනවා එහෙම එකක් නැහැලු. දන්නේ නැහැලු. ඉතින් ලංකාවේ දැනුම තමයි ඉතින් ඉන්න ඇඩ්වයිසර්ලාගේ දැනුම මෙහෙම නම් ඉන්වෙස්ටර්ලා මොනවයි දෙකින්ද මම කියන්නේ කිසිම බ්‍රෝකර් කෙනෙක් හොඳ නැහැ. ඔයා තමයි ඉන්න හොඳම ඇඩ්වයිසර්. ඔයා ඉගෙන ගන්න අපි දන්නේ ටිකයි ප්‍රොඩක්ට් දන්න නම් ඔයා ඉගෙන ගන්න. මේක මම කියන්නේ නැහැ අපි දන්නේ නැති තව ගොඩක් ඇති. තව යූටියුබර්ස්ලා ඉන්න ඒගොල්ලන්ගෙත් බලන්න. මගේ නම් එහෙම තරහක් නැහැ. කම්පිටිෂන් එකක් නැහැ. ඔයගොල්ලන්ට කීප සැරයක්ම කියලා තියෙන්නේ ඒශාන් හරේෂු මම ගරු කරන කෙනෙක්. එයාගේ YouTube කියලා බලන්න. ඒ වගේම මාස්ටර් මයින්ඩ් රොෂාන් කියලා කෙනෙක් ඉන්නවා. හොඳට YouTube කරන එයාගේ බලන්න. SL 20 ඉන්නවා. SL Equity Watch ඉන්නවා. එයාගේ Wise Investor කියලා ඉස්සර SL නැහැ මොකද්ද වෙන්නේ විදියකට කලේ. එයා ඉන්නවා. තව Investor Think. ඒ වගේ හොඳයි ඉන්නවා කියලා පරණ වීඩියෝ කියලා බලන්න. අලුතෙන් කරපුවත් බලන්න. ඉගෙන ගන්න දැනුම තමයි වටින්නේ. ඔන්න මම එනම් සෙල් ඕඩරෙත් දැම්මා. හැමෝගේ මිල්ලනා කමෙන්ට් එකක් දාන්න කියලා ඔන්න මගේ සෙල් ඕඩර් එකට ඔන්න බලන්න. ඔයාලට කියලා පෙන්නන්නම් මම. ඔයාලා චෙක් කරන්න යාළුනේ හරිය නේද ස්ටොප් ලිමිට් එකට ඔන්න කියලා නෝ එකක් දාලා. අපරාධින් නැත්තම් නිකන් කියලා මේ ඕඩර් එකක් ඉදිරියට නොත් එහෙම ඕඩර් බෝනස් ගන්න ස්ටොප් ලිමිට් ඇරලා තිනා. උට 9යි. හරි ඔන්න සෙල් එක දැම්මා එනං යස් කියලා දැම්මා. ඕඩර් ප්‍රොටෝ එකට එතකොට යනවා. නෑ ඔයාලට පේනවා ඇති මේ කලින් මගේ සෙල්ලෙච්ච දෙක මේක නෝ ෆිල් වෙලා තිබ්බා නියු වෙලා තිබ්බා PABC එකේ මම මේ දාපු ස්ටොප් ලොස් එකක් පෙන්නන්නේ. හරි අද දවසේ වීඩියෝ එක ඉවර කරනවා. හොඳයි නම් කමෙන්ට් එකක් දාලා සියලු දෙනාටම බුදු සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා.